ලෞකික ජීවිතයක් ගත කරන ඔබේ අපේක්ෂාව බලාපොරොත්තුව තමයි මේ ජීවිතයේ සාර්ථකත්වයක් අත් කරගන්න එක. අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබ සීළු දෙනාගේම පහේ අපේක්ෂාව ඉන්නවට වඩා ජීවිතේ දියුණුවක් අත් කරගන්න ජීවිතේට මොනව හරි එකතු කරගන්න එක. ඉතින් මොනව හරි නෙවෙයි ජීවිතේට වැදගත් දෙයක් අදත් මම ඔබේ ජීවිතේට එකතු කරන්න කැමති කතාවක් ආශ්‍රයෙන්. මේ කතාවේ චරිත දෙකක් මම ඔබත් එක්ක සාකච්ඡා කරනවා. නිකමට බලන්න මේ චරිත දෙකෙන් මොන චරිතයටද ඔබ අයත් වෙන්නේ? ඒ මත ඔබේ අනාගත සාර්ථකත්වය තීරණය වෙවි. ඔන්න දවසක් ලීවලින් නිවාසීදි කරන ව්‍යාපාරික ආයතනයක ප්‍රධානියෙක් හමු වෙන්න වඩු කාර්මිකයෝ දෙදෙනෙක් එකම දවසේ සම්මුඛ පරීක්ෂණයක් සඳහා පෙනී සිටින්න එනවා රැකියාවක් අපේක්ෂාවෙන්. කාපෙන්ටර් කිව්වන් අහලා තියෙනව නේද? මේ වඩු කාර්මිකයෝ දෙදෙනාගේ භූමිකාව නැත්නම් හැකියාව නැත්නම් රැකියාව වෘත්තිය තමයි ලීවලින් නිවාසීදි කිරීම. ඉතින් මේ ආයතන ප්‍රධානිය මේ දෙදෙනාම එකම දවසේ බඳවා ගන්න තීරණය කරා. බඳවාගෙන ඔවුන් දෙදෙනාට වෙන වෙනම තමුන්ට එන ඇනවුම් බාර දුන්නා නිවාසීදි කරන්න. දෙදෙනා ඔහම අවුරුදු 35ක් එකම ආයතනයේ වැඩ කරා. අවුරුදු 35ක් එක දිගට එකම ආයතනයේ වැඩ කරපු මේ යාළුවෝ දෙන්නා දවසක තීරණය කරනවා අපි දැන් වැඩ කරා හොඳටම ඇති. ජීවිතේ විශ්‍රාම සමයට සැදෑ සමයට සූදානම් වෙන්න දැන් කාලය. මම මිත්‍රයා රැකියාවෙන් ඉවත් වෙන්න තීරණය කරා කියලා මිත්‍රයාට කිව්වා. එවිට අනිත් මිත්‍රයා සිය මිත්‍රයාට මෙහෙම කිව්වා. මමත් ඔය ගැන හිත හිතා තමයි හිටියේ. අපි දෙන්නා ආවේ එකට. වැඩ කරේ එකට. එහෙනම් සමු ගන්න එකත් එකටම කරමු කියලා දෙදෙනා සාකච්ඡා වෙලා තම ප්‍රධානියට ගිහිලා කිව්වා. අපි දෙදෙනා ආයතනෙන් ඉවත් වෙලා ජීවිතේ සැදෑ සමය නිදහසේ ගත කරන්න තීරණය කරා. ඒකට ඔබේ අවසරය දෙන්න කියලා. මේ දෙදෙනාගේ කතාව අහගෙන හිටපු ආයතන ප්‍රධානියා දෙදෙනාට සුබ පතලා එකම එක ඉල්ලීමක් කරා. හොඳයි. ඔබ මගේ ආයතනයේ මට අවුරුදු 35ක් සේවය කරා. මට තව එකම එක උදව්වක් කරන්න. ඔබ අපේ ආයතනෙන් ඉවත් වෙ යන්න කලින් ඔබ දෙදෙනා වෙන වෙනම මට තව නිවාස දෙකක් ඉදි කරලා දෙන්න ඇනුම් දෙකක් සඳහා. ඔබ මේ කටයුත්තත් හොඳින් කරලා දෙනු ඇතයි කියා මා විශ්වාස කරනවා කියා මේ ප්‍රධානියා ප්‍රකාශ කරා. එවිට දෙදෙනාම එකිනෙකාගේ මුහුණ බලා ප්‍රධානියාගේ ඉල්ලීම බාරගත්තා. ඒ යාළුවෝ දෙදරෙන් අතරින් එක් යාළුවෙක් කොහොමත් හැමදාම වැඩ කරද්දී ඉතා හොඳින් වැඩ කරපු කෙනෙක්. ඔහු මෙහෙම හිතනවා මගේ ප්‍රධානියා මම විශ්‍රාම යන්න සූදානම් වෙන මොහොතේ මේ කරපු ඉල්ලීම මා මේ දක්වා කරපු සීළු ඉදිකිරීම වලට වඩා හොඳින් කළ යුතුයි කියා තීරණය කරන ඔහු හොඳම ලී අරගෙන හොඳින් යතුගා හොඳම ඇන මුරිචි පාවිච්චි කර හොඳින් ඒවා සකස් කොට ඒ නිවසට තව බොහෝ අංගෝ පාංග උදාහරණයක් ඉදරින් පිහිනුම් තටාකයක් බඩු බාණ්ඩ දාන අමතර ගරාජයක් නිවස වටාට ලස්සන ලී වලින්ම වැටක් පුංචි ලස්සන ගාඩන් එකක් ආදී විදිහට අමතර උපාංගද බොහෝමයක් එක්කොට ලස්සන නිවසක් නිර්මාණය කොට යතුරු ප්‍රධානියට බාර දුන්නා. අනිකුත් අනිත් යාළුවා කොහොමත් ආයතනයත් එක්ක ටිකක් අමනාපෙන් එච්චර සතුටකින් වැඩ කරපු කෙනෙක් නෙවෙයි. ඔහු අන්තිම මොහොතේ මෙහෙම හිතනවා අවුරුදු 35ක් මේ ප්‍රධානියට මේ ලොක්කට වැඩ කරාට මදිවට අපි මේ විශ්‍රාම ගන්න හදන මොහොතේ තව වැඩක් බාර දුන්නා. මම නම් මේක එච්චර හොඳින් කරන්නේ නැහැ. ඔය කරන්න තියෙන විදිහකට යාන්තමට කළා දාලා ඉක්මනින් මේක නිම කරනවා කියලා හිතපු ඔහු බාල ලීවලින් දිරච්ච ලීවලින් පිළිවෙලකට නැතුව ඉතා ඉක්මනින් නිවස ඉදි කරා පමණක් නොවේ ඒ නිවසට කිසිදු අමතර උපාංගයක් එකතු කරන්න උත්සාහ නොකරේ නැති වැඩ නැති ලෙඩ කියලා හිතපු නිසා. ඔහුද නිවස අවසන් කොට යතුරු ප්‍රධානියට බාර දුන්නා. දෙදෙනාම ප්‍රධානියා කැඳෙව්වා. මෙම ඉදිකරන්න දෙදෙනාම සිය කාමරයට කැඳවපු ප්‍රධානියා සිය අසුනේ නැගිට ඔවුන් දෙදෙනාට මෙහෙම ප්‍රකාශ කරා. ඔබ දෙපළ වසර 35ක් මගේ ආයතනයට සේවය කරා. විශ්‍රාම ගන්න මොහොතේදී ඔබ දෙදෙනාට ත්‍යාගයක් දෙන එක මගේ යුතුයකම කියලා මා හිතුවා. ඒ නිසා තමයි මා ඔබට නිවස් දෙකක් ඉදි කරන්නට කියා දැනුම් දුන්නේ. ඒ නිවස් දෙක අන් කිසියෙකුට නෙවෙයි. ඔබ ඔබටම මා ඒ නිවස් පවරනවා. ඔබ තනෝ නිවස ඔබ කල ඉදි කල නිවස ඔබේම නිවසයි කියා යතුරු නැවත ඒ අයටම බාර දුන්නා. එවිට දෙදෙනා දෙදෙනාට මූණ බලා ගත්තේ ඔවුන් ඉදි කරපු නිවස් ඔවුන්ටම හිමිවන බව දැනගත්තට පස්සේ. මම මේ කතාවට අටුවා ටීකා පූර්විකා කියන අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ මගේ මිතුරනි ජීවිතයේ ලස්සන වාක්‍යයක් නිතර අහලා ඇති. වපුරණ විදිහට තමයි අස්වැන්න කියන අදහස. මේ බුදුදහමේ අන්තර්ගත වාක්‍යයක්. මේට සමාන අදහසක් ශුද්ධ බයිබලයේද අනිකුත් ආගම්වලද සඳහන් වෙනවා. මගේ මිතුරනි
වැඩලෝකේ වැඩ කරන මිනිසුන් අපිට මේ වර්ග දෙකට බෙදන්න පුළුවන්. සමහර කෙනෙක් තමගේ රාජකාරිය ටික මනාව උද්‍යෝගයෙන් උනන්දුවෙන් කරගෙන යනවා. ඒ කළ ලෙස කවදාහරි දිනක ඔවුන් ඒ ස්ථානෙන් හෝ වෙන තැනකින් ප්‍රතිලාභය අත් කර ගන්නවා. තව සමහර කෙනෙක් තමුන් කරන්නන් දේ කරන්නන් වාලේ බාගෙට කරලා ඔහේ වැඩ කරලා ඊට වඩා ඉහළ ප්‍රතිලාභ අපේක්ෂා කරනවා. මට ඔබට දෙයක් කියන්නට ඕනේ. ඒ දේ තමයි ඔබ යමක් කරන්නේ යම්සේද ඒ විදියටම එහි ප්‍රතිඵල දිනක තීරණය වෙනවා ඇති. ඒ නිසා මේ ඉදිකරින් දෙදෙනා වැඩ ලෝකෙද අපිට දකින්න පුළුවන්. ඔබ මේ දෙදෙනාගෙන් කවර ගණයකටද අයත් වන්නේ? නිකමට ඒ පිළිබඳ සිතා බලන්න. Life Skill Academy. ජාතියේ මෘදු කුසලතා පාසල.